කියමුකෝ කලාව නැත්නම් ආර්ට් එක ගැන පෞද්ගලික මතයක්. ආර්ට් එක ආර්ට් එකක් විදිහට තියෙනවා. මිනිස්සු විවිධ දේවල් කරනකොට ඒවා ඇතුලේ හැදලා මිනිස්සුම නරඹනවා වෙනත් ඇහැකින් ඒකට වෙන වෙන අර්ථකථනයක් දෙනවා. ඒක නිසා ආර්ට් එක පටන් ගන්නවා ආර්ට් එක මිනිසුත් එක්ක මොහේ පවතින. එහෙම නැත්නම් මිනිස් ඉන්නේ දැන් මිනිස්සුත් එක්ක මොහේ පවතින වගේ මිනිස්සු යම් යම් දේවල් දිහා බලන විදිහ ආර්ට් කියන විදිහම. එතකොට මනුස්සගේ ජීවිතයට පුද්ගලිකයේ කොච්චර දුරට බලපානවද ආර්ට් කියන්නේ? මම හිතන්නේ මනුස්සේ ජීවිතේ පටන් ගත්ත වෙලාවෙ නම් ඒකට දෙන අර්ථකථන නිසා ඒ අර්ථකථන ඔළුවට අරගෙන නැවතත් ඒ මනුස්සය සමාජීය බලන විදිහ ආත්ම තමයි තියෙන්නේ. උදාහරණයකට සාමාන්‍යම සිද්ධියක් අම්මගේ ළමයි කිරිබොලේ සාමාන්‍ය සිද්ධියක්. හැබැයි අපි යම්කිසි තත්ත්වයකට පත් වුණාට පස්සේ ඒක චිත්‍රයකින් ඒක වචන වලින් ඒකට වෙන රහක් දෙනවා. එතකොට ආර්ට් කියන අරගෙන නැත්ත ස්වභාවික සිද්ධිය. වාගේ අන්තය මොකක්ද? මගේ ආර්ට් එකක් කියලා තේම හඳුනා ගන්න අර්ථකථනය කරන්න පුළුවන් වචන වලට දාන්න පුළුවන් එකක් නැහැ. මම ඇබ්බැහිච්ච විශේෂයක් ඇතුලේ මට හම්බ වුණාට වැඩ ක්‍රමින් ඉන්නේ. මොකද්ද කියන්නේ ඔය ඇබ්බැහි අපිට? ඔබ රංගන ශිල්පියෙක්. කොහොමද මේ පටන් ගන්න සිද්ධ වුණේ? මම ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ කාලේ පිළියෙන් දර මධ්‍යම විද්‍යාලේ තමයි නාට්‍ය කරන්නේ නැත්නම් නාට්‍ය කරන්නේ මම එළිය නාට්‍ය වලත් හිටියා. ඒ එළිය නාට්‍ය වේදිකාවත් එක්කම වැඩ කරලා ඉතිපස්සේ අපි දාසමල්ලි මංගලාව දිලා සිතරේ නාට්‍ය කරන්නේ. වේදිකාවත් එක්කම ගොඩක් හිටියා. ඊපස්සේ ටිකිරිකට එළිය නාට්‍ය කීපයකට හම්බ වෙන්න පටන් ගත්තා. ඒ වෙනම ප්‍රයව ඊපස්සේ ෆිල්ම් ස්ටීපියක් හම්බුනා. ඒක හරි ගැහුවා. තාමත් ඒ ක්‍රියාවලියෙන් ඉස්සරහට පළවෙනි ෆිල්ම් එක ගැන හොත් මුලින්ම ට්‍රේන් ටු කැන්ඩි කියලා උදාන් ෆොන්සේක ඒ ෆිල්ම් එකක් හම්බවලා මම දසුන් පතුරුන ගොඩක් අට්ටිද. නමුත් ඒ ෆිල්ම් එක මොකද වුණේ මම දන්නේ නැහැ. ඒක අතරම මේ අධ්‍යක්ෂකවරයා මහන් ප්‍රශ්නයක්. ඊට පස්සේ මම ප්‍රධාන චරිතයක් විදිහට තමයි බහුචිත වදී මාර්ග දියෝපේවි. ඒකත් තාම මේව කොහෙද තියෙන්නේ? පළවෙනි ෆිල්ම් එක මම දන්නේ ඒක ඩිරෙක්ටර් ගාව ඇත්තේ. දෙවෙනි ෆිල්ම් එකේ ඉඳන් මේ දක්වා කරපු ෆිල්ම් වල ෆිල්ම් ස්ටික් ඔක්කොම ඒ අදාළ හරින් ආයතනය ගාව තියෙනවා, පුද්ගල ගාව තියෙනවා. ප්‍රදර්ශනය කිරීමට ඕනම වෙලාවක ලඟා ඇස්. අපිට බලන්න හම්බ වෙන්නේ නැද්ද මේව කවදාවත්? ඩිරෙක්ටර්ස්ලා සා ඒක වැඩ කරපු ෆිල්ම් එකේ පෙන්නන්න කැමතියි. ඔයාගේ මූසිල ගැන කියන්නකෝ. කවි පොතක් ඒකද වඩා කාලෙකට කලින් දීපු කවි පොතක්. මොකද මේකට හේතුව? ඔය ඉතරම් බුද්ධිල කිව්වට පස්සේ මට හිතුණා නැවත මූසිල ගෙන්නන්න තිබුණා නේද මේ සිස්ටම් එකට කියලා. මම එතකොට ඉතිහාසයට ගිහිල්ලා අපෝ ඉතිහාසගත වෙන්නේ නැතුව වර්තමානයේත් එක්ක මේ පරණ කතාව හප්පල ඉවර වෙලා වෙන විදිහක ඇදලා ගෙන්න මම කිසි උත්සාහයක් දැරුවා. අතරම ඒක දුකයි. කවි 280 එකක් තියෙනවා මූසිල. විශේෂම හේතුවක් තියෙනවද? ඇයි වර මේ කාලේ මේක ගේන්න ඕනි කියලා. මේක පටන් ගන්න වරක් මේ කාලේ නෙමෙයි ලිව්වේ. මම අරුදු හතරක කලින් තමන් මේක පටන් ගත්තම බර්නස්වල බම්බකද්ද නිම කරමින් විද සද්ද වරලපුනි ජන සිද්ද ගසමින්නවා ජන බද්දෝන්නේ මට ඒ කාලේ කියන්න දෙන්න සිද්ධ කරා. එතනින් මම ඔය දෙයක් නම්බු. ඔයා මට වෙනත් සාකච්ඡා වගේ මට වාක්කුවා ඒක සමානකට දැන් කාලේ තමයි වැඩිම ගැලපෙන්නේ කියලා. ඔව් දැන් කාලේට දැන් බැලුවා මේක දැන් හුදුරම ගැලපෙනවා. සමානට තව කාලයක් ගිහින් බැලුවාම මේ කාලේට හුදුරම ගැලපෙනවා. ඒක දෙවෙනි නිර්මාණයක් ළඟදී එයිද නැත්නම් අප් එන්නේ නැහැ. ඒක නෝ ඔබගේ ලිවීමටත් ඔයා සම්බන්ධයි. ඔය චිත්‍රපට නිර්මාණය කරලා තිනවා ඒ කියන්නේ කොහොමද පටන් ගැනීම සිදු වුණේ? අතරම ඒක පටන් ගැනීම කියලා කියන්නේ අපි එක්තරා අක්කන නඩයක් ඉන්නෝනේ නඩය විවිධ විවිධ දේවල් කරමින් ඉන්නවා. ඉතින් මටත් මගේ විවේක කාලය වැඩි මම විවිධ විවේක කාලය වැඩි වෙනවා තමයි. එතකොට ඒ කාලය තුල බක්කරි කරන්න ඕනේ. ඊන වර්ණ කරලා ලියන ලියන කාරිය. ඊටසේ පුරවන ඊටසේ පුරවන්න ඕනේ. ඔය ළඟදී සම්බන්ධ වෙන නිර්මාණය තමයි සූස්ති. මේක කොහොමද පටන් ගන්න සිදු වුණේ? කොහොමද මෙයා අදහස ඔයාගේ ඔළුවට ආවේ කියලා කිව්වොත් ඇත්තම මේ ඒක නිෂ්පාදකවරයා උදාපල්ලිතු දසපොතේ තමයි හම්බෙන්නේ නිකුත් ගියා හම්බුණා. අපරාධ සිතුවා ෆිල්ම් එකක් කරන්න හොඳයි මමත් කල්පනා කළා. ඇත්තම චූට් කරන හොඳම කාලේ සහරංග බෝම්බේ පස්සේ ආට් කඩාගෙන වැඩිච්ච යන කාලයක් තිබ්බා. ඒ කාලේ ඇත්තම වැඩ නැහැ ඒක. නියම කාලයක් ඒක චූට් කරන්න මම කරයි අපි කරමු. පස්සේ උදාරට කතාවක් තියෙනවා කියලා මම කිව්වා කතාවක් කිව්වා මම කරයි හරි කඩ ගන්න. කතාව මුලින්ම අපි චූට් කරමු මම කරයි චූට් කරමු. ස්ක්‍රිප්ට් කරලා කවුද කරන්නේ රයිට් මම කොහොම කරන්න මම බඩ ස්ක්‍රිප්ට් එක යවුවා. ඊපස්සේ ඩිරෙක්ට් කරන්න පුෂාන් වීරරත්න අපි දෙන්න එකතු වෙලා මේ ස්ක්‍රිප්ට් එක කතා බහ කරගෙන ඩෙවලොප් කරගෙන ඩෙවලොප් කරගෙන ලියාගෙන 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 ගියා. ගිල්ල වෙලා අපි තාම ලංකාවේ ගොඩක් ලොකේෂන් වල තාම පොඩි කාලයක් කරුත් රූපගතකින් ඉවර කළා. ඊපස්සේ මොසු නිෂ්පාදනය කරපු සෑහෙන පොඩි කාලයක් ගියා කියලා ඉවර කළ ෆිල්ම් එක දැන් එකක් සමස්තෙන් ඉවරයි. එකක් අරපු වලින් එකක් ඉවරයි තියෙනවා. ආදිතරක බලන්න පුළුවන් නේද අපිට? මට කියපු විදිහට ඉක්මනට බලන්න හම්බ වෙනවා කියලා තමයි කියන්නේ. එහෙම ගොඩක් කීපුවා මම තාම බලන්නේ මම ඔයගොල්ලෝ සතුටක්
පාතිස්සේ මම හිතනවා මේක බලන්න පුළුවන් වෙයි කියලා සමහර දුරට. මගේ ඊළඟ ප්‍රශ්නෙට ඔයා උත්තර දුන්න වෙලාවසම. ඇයි මේ චිත්‍රපටය හිර වෙලා තියෙන්නේ ඉන්නේ නැත්තේ? ඔයාගෙම තියෙනවා ගොඩක් නිර්මාණ එළියට එන්න. මම හිතන්නේ අතරපතුරු නිර්මාණ තුන කරුණ පරම්පරාව ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. අපිට මේ නිර්මාණස්සේ තව බලන්න පුළුවන් නූතන තරුණයා සිනමා කරු කොහොමද මේ මේ දින සමාජය කියව ගන්න එක. මේක කියව ගන්න එක බලා ගන්න ක්‍රමවේදයක් නැහැ. සහ මේක මේ අලුත් නිර්මාණවලට මාකට් එකක් හදන්නේ නැහැ. මේක ව්‍යාපාරයක් ඇත්තට පිළිගන්නේ සිනමා කියන ව්‍යාපාරයක්. ඒකෝට මේ ව්‍යාපාරය ඇතුලේ පරණ වෙළෙන්දු ටිකම ගනුදෙනු කරමින් ඉන්න අලුත් වෙළෙන්දන්ට දෙන්නේ නැහැ. මං කියන්නේ ඕනම රටක ඕනම තත්ත්වයක් කඩාවැටෙන්න පුළුවන් හොඳම හේතුවක් කියලා. ඒ හේතුව මොනවද සිනමා කියන්නේ? චිත්‍රපට කර්මාන්තයේ අපේ රටේ ආර්ථික සංවර්ධනයට ඕනම රටක කොච්චර දුරට දායක කරගන්න පුළුවන්ද? ඕනම රටකට පුළුවන් මේක කරගන්න. මේ රට කරගන්න තියෙන එකක් තියෙනවා. ඉන්දියාවේ දැන් තෙලිඟු, එතකොට මලයාලම් ෆිල්ම්ස් මේ අලුත් සංකල්ප ඒගොල්ලෝ ඒක තාර්කිකට ඇතුළු කරගෙන තියෙනවා. දැන් මේ මාකට් එක හදලා තියෙනවා. ලංකාවේ ඔඩියන්ස් එක ලංකාවේ ප්‍රේක්ෂක වීම බලන්න බෑ. ශ්‍රී ලාංකික පිටරටවල ඉන්න ශ්‍රී ලාංකික සෑහෙන මිසක් ඉන්නවා. එතකොට ඒ ලංකාවේ ඔඩියන්ස් මේගොල්ලන්ට ඒගොල්ලෝ හින්දි ෆිල්ම්, තමිල් ෆිල්ම් බලනවා. අපි සිංහල ෆිල්ම් බලන DVD බලන අනිවාර්යෙන් බලන. ඒකට ඒගොල්ලන්ට යන්න පුළුවන් සිස්ටම් එකක් නැහැ. එතකොට ලංකාවේ මේක එන්නේ නැහැ. මට දැන් උත්තරයක් කියන්න බෑ. එකක්වත් එන්නේ නැතුව. දැන් ගැප් රිලීස් එකක් විදිහට මනිත් හැගරුගේ ෆිල්ම් එක ආවා. දැන් අපිට අපේ પરම්පරාව එක ෆිල්ම් එකක් විදිහට නෝ මෝටර් බයිසිකල් සෑහෙන විසක් බලන. මෝටර් බයිසිකල් මේකේ මේ යුගයේ තාම මේ හොඳ සිනමා කෘතියක් බවට පත් වෙනවා. ඒක තරුණේ එක ෆිල්ම් එකක් ඇවිල්ලා ඒක උත්තර ඇවිල්ලා තියෙනවා. මනිත් හැගරුගේ ෆිල්ම් එකක් ගැප් රිලීස් එක යන්නේ ඉඳන් ඒකට හරියට තීරණයක් දෙන්න බෑ. එතකොට එක තරුණයෙක්ගේ ෆිල්ම් එක කේන්ද්‍රතාව නම් මම විශ්වාස කරනවා අනිත් තරුණයෙක්ගේ ෆිල්ම් උත් ගත්ත නම් මේ සිනමාවේ කඩාවැටීම මොකක් වුණත් මේක ආර්ථික මේ විදිහට රජයකට ගන්න පුළුවන්. ඉතින් මේක රජයට තියෙන මේ රජයට මිනිස්සු රජයකට හෝ මෙහෙම කියමු බෙදට බලෙන් ගෙනත් දෙන්නේ නැහැ. දේවල්. ඔයගොල්ලෝ නේද? ඉතින් අපිට මෙහෙම සල්ලි බම්ප් කරන්නේ නැහැ කවුරක්වත් වටින්න දාලා ඉගන්න එකේ මේ මල්ල වගේ මෙහෙම හැම එකටම ණයට අල්ලල්ලල් ඉන්නවා වගේ මේ මේකම අල්ලල්ලල් ඉඳන් දැන් පුරුදු වෙලා තියෙනවා. හදා ගන්නවා. මෙහෙමනේ අර දැන් මේක හරි යල්පැනගේ ප්‍රශ්නයක්. ඔක ඒ කාලේ මොන රජය පාලනයට ආවත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉතින් කොතනද මේක නැවතිලා තියෙන්නේ? මම හිතන රජ කාටටද මේ මොකද ලංකාවේ 3 මිලියෝක රටක් මේ. 3 මිලියෝක රටක් මේ ආටිස්ලා අනිවාර්යෙන් තරුණ ඕනම ආටිස්ලා මේ රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණය තුළ තියෙන ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරන එක රජයකට පාඩුයි. මේ වගේ රටවල් හිතනවා බලන්න මේ වගේ හැම රටකම මේ ආටවල් පරිසරය කිව්වා ලංකාවේ කරන්නේ. ඉතින් දේවල් දැනුවත් වෙනට වඩා නිරෝධභාවයෙන් මේ ඉන්නක මම හිතන්නේ පැවතිච්ච සියලුම රජයන් වලට වාසි. ඒ හින්දා ඉස්සන්නේ. පුද්ගල නිදහස සහ ප්‍රකාශන අයිති වාරණය සම්බන්ධයෙන් පෞද්ගලික මතයක්. මට මතක නැහැ මට හිතන්නේ කවුද මේ වාරණය කළේ කියලා. එතකොට වාරණය කළේ කුමන කණ්ඩායමද? ඒ කණ්ඩායම ඊට පස්සේ ඉන්නේ දේශපාලනයේද රජයේද කවුද? එතකොට එහෙමනම් මේ වාරණය වෙලා තියෙන්නේ ඒ යම් කිසි පිරිසකට අවශ්‍ය එක නැත්නම් ආට්වල්ට කොහොමද ආට්වල්ට කොහොමද වාරණයක් ගන්න මාර ප්‍රශ්න ආට්වල්ට වාරණයක් දාන නම් අපි දන්නවා මේ ලෝකේ තියෙන අති සම්භාවනීය අති දක්ෂ චිත්‍ර අවු චිත්‍ර වාරණය කරන්න වෙනවා ඒ හරි ලස්සනයි 6 කියන එක පාවිච්චි කරලා තියෙනවා මාම හැටදල ඒවත් වාරණය කරන්න යනවා දැන් මේ භාෂාවට ඇයි මේ මොකටද වාරණය කරේ මට තියෙන ප්‍රශ්න මොකටද වාරණය කරේ තමන්ට දැනෙන විදිහට කොහොමද මොකක්ද වෙන හේතුව ලංකාවේ දේශපාලනික ප්‍රශ්නයක් කියනවා නම් යම් කිසි වෙලාවට ඒවයි ගැලවෙන්න ආගමික පැත්තෙන් යම් වාරණ දාන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා මම අනුමත කරන්නේ නමුත් තියෙනවා එතකොට මේ හැබැයි ඉතින් යම්කිසි මේ දැන් තරුණේ යම්කිසි නිර්මාණයක් කරා කියලා කියන්නේ මුලින්ම අපි බලන්න ඕන නිර්මාණය ඇතුලේ මොනවද කියන්නේ කියලා. ඒක මුකුත් බලන්නේ ඇත්ත මොකද නම? මොකද්ද රස්තියාදු බුදුන්. රස්තියාදුව ගත්ත බුදුන් කියලා ගත්තා. දෙකේ එකතු කරලා අරෝටකින් ගන්න. ඔය දැන් ඔය ප්‍රශ්නයක් කවුරුත් එක්කත් කිව්වල නෑ මම. ශක්ති කියලාත් ඒකම තමයි ප්‍රශ්නේ. පොත සියුම් කියනවා වෙනකොට මෙහිමයි. මම ශක්තිය යථා සම්බන්ධයෙන් මේ මම කියන්නේ හැබැයි තින් තරුණයෙකුට යම් කිසි කෘතියක් එළියට දාන්න පුළුවන් නිදහස් නිමල් රටක් කියලා මෙහිම කැම්පේන් එක යද්දී ශක්තිකෝ ඇතුළට දැම්මම ඒගොල්ලන්ගේ කැම්පේන් එක ඒගොල්ලන්ගේ තර්ක වලින් හරි ඒගොල්ලන්ගේ ක්‍රමවේදයන් වලින් හරි කඩා බිඳ දැම්මා. ඉතින් මට කරන්නේ විසින් දෙන්න ඒගොල්ලෝ මේගොල්ලෝ කියව
විනාශ කරගන්නවා ඒ ගමන් අපේවත් විනාශ වෙනවා කියලා තමයි අදහස. ඒකම දැන් ඉදිරියට එන්න හිතන් ඉන්න අය වුණත් යම් කිසි සීමාවකට වැදෙනවා. දැන් ඒගොල්ලෝ හිතනවා මේ මටත් මොනවා වෙයිද දන්නේ නැහැ මේවක් කරන්නේ. ඒතොර ඒගොල්ලෝ ස්වයං වාරණයක් තවම දාගෙන තමයි නිර්මාණ කරන්නට එන්නේ. ඒතොර ඒක ලංකාවේ නිර්මාණ කරන්නට මම හිතන්නේ ඇත්තටම හොඳ ප්‍රවාහයක් කියලා. අවශ්‍යතාවය ඒක වෙන්නේ නැහැ මම හිතන්නේ. ඇයි? පාඩු නේද? දැනුවත් වීම තරම් භයානක දෙයක් ලෝකේ තවත් නැහැ කියලා මේ කීමනක් තියෙනවා. මේක හින්දාද? හරි නැවත අපි වෙන සූස් වලට. ඔයා ඒකේ රංගනේ දායකත්වය ලබන කියන ඒකේ හම්බුනේ වාගේ චරිත සම්බන්ධයෙන් පොඩ්ඩක් මානක කියලා චරිතයක් ඒකේ ඉතිහාසයක් නැහැ මනුස්සර අපමානයක් විතරයි තියෙන්නේ. අනාගතේ කිසිම කෙනෙක් නැහැ. එතකොට එක්තරා විදිහකට ඒක මේ අපිට සූස කියලා චරිතයක් හම්බුනා ඒක අපි නම කොතනකවත් මේ සමනලි පොන්සේ කරන පාන චරිතයක් නම කොතනකවත් කියවෙන්නේ නැහැ ඒක නම මොකද්ද කියලා. එතකොට හරියටම නම් ඒක ප්‍රේක්ෂකයාගේ නැත්නම් සූසාගේ නැත්නම් ප්‍රේක්ෂකයාගේ ඔළුවේ දුවන දවස් හතක පොඩි සංචාරයක මේ අර නිකම් මේ නියමුවා වගේ කැරක්ටර් එක. හැබැයි ඒක මට අර ඉතාම ඉතිහාසයක් නිකුත් නැති හින්දා ඒකට මේ කැරක්ටර් එක ගොඩනගා ගන්න තියෙන දත්ත ප්‍රමාණය අඩු. එතකොට මේ දත්ත කපඩාව අපිට ගන්න ඕනේ යම් විදිහකට මේ වර්තමානයේ රික්කල විතර. එතකොට තිබ්බ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් අපි ඒකම තමයි කරන්නේ. කරෙක්ට්. ළඟදිම ඔයාගේ එන්න තියෙන නිර්මාණය මොකක්ද එළියට එන්නේ? මොඩල් හරියටම මං හිතන්නේ මේ යුනි විදියට නම් සූස්තිය කියලා හිතනවා. නමුත් මම හරියටම කියන්න බෑ මොකක් හරි ඔය අතරින් එකක් ළඟදී ඒ කියලා මත් හිතන් ඉන්නවා. මම ඔයාලට ප්‍රශ්නයක් ඇතුළ මට ඒක උත්තරයක් දෙන්න මට වෙන මොකක්ද උත්තර දෙන්න පුළුවන් මට මේ දැනට එළියට නොදකපු කොච්චර චිත්‍රපටයක් ගන්නත් තියෙනවද වාගේ? වාරංගනේ දාගෙන ප්‍රධාන චරිතක ෆිල්ම්ස් කියනවා මාළක දේවප්‍රියගේ බෞද්ධ චරිතය තියෙනවා. ඊට පස්සේ කෞශල මාධවි එක්ක තියෙනවා. කසුල් පත්‍රිකාවේ නයිට් ට්‍රේල් තියෙනවා. එතකොට කැලි කැම්පස් එකේ කරපු වියසිකුරු තියෙනවා. කුෂාන් වේදවලින් සූස්ටි තියෙනවා. එතකොට දුරදිග මිසයිල් කියලා ෆිල්ම් එකක් තියෙනවා. සිංහරාජුගේ. එතකොට දැන් ක්‍රමින් යන ෆිල්ම්ස් තව තුනක් විතර තියෙනවා මේ ඉතාලිය තුළද. ඒ ෆිල්ම්ස් හතයි තව පොඩි පොඩි මේන් රෝල් නොකරපු ෆිල්ම්ස් දුලිකාගේ සුපර් නයින් වගේ එහෙම තව ෆිල්ම්ස් කීපයක් තියෙනවා. ඔබ දැන් ගොඩක් ඉන්දික 49 ගේ වෙඩි නවදින ළමයි පෙන්වලා ඉන්නවා. ඔබ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පී. දැන් ඔබගේ චිත්‍රපටය තාම ඇවිල්ලත් නැහැ ගොඩක් වෙලාවට. කොහොමද මේ ජනප්‍රියත්වය ලැබුණේ? ඒකද මම හිතන්නේ මේ ක්ලිනාට් කරලා තමයි ගොඩක් ඔය විශේෂම මේ ලක්මාල් දරන මේ කුඩු හොරා තමයි සෑහෙන මේ සම්බන්ධ වෙලී ගොඩක් දුව කතාව මේ. උනාට මේ ළඟදි මේ මේ අපේ මිත්‍රෙක් කිව්වා මාර වැඩන්නේ බලන්න සමාරේ ෆිල්ම් වෙන්නේ ෆිල්ම් හෝල් වල ගියාම ඔබ දැන් එක හෝල් එකේ එක ෆිල්ම් එකක් හෝල් වල යන්නේ ඔබ ෆිල්ම් හතර කරලා පානවා නේද මාරේ කියලා ඒක මම මුලික තියනවා ඒක උඩ ඒතර ඒ පැත්ත බැලුවම ඒක වෙනම තර්කයක් ගොඩ නගන්නත් පුළුවන් චිත්‍රපටියක් පෙන්වන්න ඕනේ නැහැ ජනප්‍රිය වෙන්නත් කියලා අපි ජනප්‍රිය වලට අයිති නැහැ මම කියන්නේ අපි ජනප්‍රිය පස්සේ වෙන්නේ නැහැ හැබැයි මේ දැන් ෆිල්ම් එක දැන් මම ජනප්‍රිය මේ ෆිල්ම් හතක් කරලා නොපෙන්න පුළුවන් කියලා දැන් මම කියන්නේ කූඹිය තුරු නෙමෙයි සිනමා වල මම දැන් ජනප්‍රිය වෙනස මේ අමු ෆිල්ම්ස් ගොඩක් කරලා තියෙනවා තාම එකක්වත් පෙන්වන්නේ නැහැ නේද කියන නිවුස් එක තමයි මේ යන්නේ යන ඒක හොඳ හොඳයි පෙන්වන්න නැතුව ඔයගේ නිර්මාණකරණයේදී රංගපෑම විශේෂයෙන් ස්වයං වර්ණනය කරනවද කෘතියෙන් දෙන දේවල් විතරයි මම මුකුත් වර්ණනය කරන්නේ ඕනම චරිතයක් ඔයාලට දැනෙනවා නම් බාර ගන්නවා මට දැනෙනවා නම් ඒක දැනෙනවා නම් බාර ගන්නවා මේ වර්ණනයක් නේ ඒ දැනෙනවා කියන තැන පොඩි වර්ණනයක් තියෙනවා ඒක තියෙන දේශපාලනිකව මම අකමැති නම් සමහර තැන් උදාහරණයකට මේ අපි හිතමු තේවත් අතර බැලලා තේවත් තේමුව ගහගෙන ගුරුන්ට දහන්න දිනවා කියලා ලේ පයින්නක මට ඒක අවංකව කරන්න බෑ මම අන්නම වාර්ණයක් දාගන්න මම එහෙම වාර්ණ විතරයි තියෙන්නේ වෙන වාර්ණයක් නැහැ අපි මෙහෙම කිව්වොත් වැඩිලියන්ට සුසුයි වැඩිලියන්ට පමණයි කියන චිත්‍රපට ලේබල් එකක් තියා පොත ඔබ රංගනේ දායකත්වය ලබා දෙනවා ලේබල් එක දාන්න නම් කල්පනා කරලා බලන්න මොකද්ද ලේබල් එක කියලා මුලින්ම ෆිල්ම් එකෙන් කියවන්න ඇයි අපේ ලංකාවේ විශේෂයෙන් මේ සම්ප්‍රදායත් එක්ක සංස්කෘතියත් එක්ක අපි ගොඩාක් ඔය වැඩි හිටියන්ට පමණයි කියන චිත්‍රපටිය දිහා බලන්නේ නිකන් වපර හැටි. නෑ මම කියන්නේ වැඩි හිටියන්ට පමණයි කියලා දාන චිත්‍රපටියම මේ දාගෙන නේ කියන ප්‍රශ්න තියෙන්නේ. හ්ම් හ්ම්. දැන් මම ඔය රණපාව ෆිල්ම් ස්ටිප් එකම සෙක්සී කීපයක් තිබිලා තියෙනවා. හැම එකම වගේ තිබිලා තියෙනවා. එතකොට ඒ එකකවත් මම මේක වැඩි හිටියන්ට පමණයිද පොඩි හිටියන්ට පමණයිද කියන මන්ද කියලා නෙමෙයි කරලා තියෙන්නේ. කෘත්‍ය විසින් ඉල්ලන කෘතිය විසින් ඉල්ලනකොට මම මේ කෘතියත් එක්ක යන්නේ ඒ චරිතෙට. ඒකට හැබැයි ඊට පස්සේ එළියදී මේක කියව ගන්න වෙන විදිහකට. උදාහරණයක් දැන් ටයිටැනික් ෆිල්ම් එකේ ප්‍රශ්නයක් වුණේ අපිට නෑ. හැමෝම බැලුවා. නමුත් ඕක ලංකාවේ කරන්න ගියම සාමාන්‍යයෙන් පාඩක ප්‍රේක්ෂකයා දකින්නේ වෙන
ඇගෙන් අපි වහන විදිහට ගොඩක් ඒක ඉඳන් කවුද ඇහුවේ මම හිතන්නේ ඒක ආගමිකම ඉතිහාසයේ කිසි බැහිච්ච දෙයක් තියෙනවා හැබැයි ඒ කාලේ මේ මම වෙදෙන නඳුන රජකතායි හරි රජකාල ඉඳලා නැහැ රජකතා බලනකොට එහෙම තේරෙනවා මේ කාලේ කරන රජකාලේ ගැහණියගේ මේ ශරීරය ලස්සන පාවිච්චි කරලා තියෙනවා ජූරිය පේනවා මේව පේනවා ඒ කියන්නේ පොඩි හැඩතල පේනවා රජාගේ උනත් පපුව පේනවා පපුවේ මයිල් පේනවා මේ ඒ කාලේ කොණ්ඩරවල වුණාම මේ කාලේ කොණ්ඩරවල පපුව නෙමෙයි කියන්නේ ඒ නිසා මට හිතෙනවා මේ කාලයට වඩා දියුණු යුගයක් මේ රජකාලේ තිබිලා තියෙනවා කියලා ඒක තමයි දැන් නෑනේ නිර්මාණ තුල විතර අපිට බලන්න ගන්න මේ කාලේ පිටු නැති ඉඳලා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අහන්න මට පෞද්ගලිකව දැන් හිතන මතය සමාඩ වැරදි වෙන්න පුළුවන් ඔයා ගොඩක් නිර්මාණයේ දායකත්වය ලබා දීලා තියෙන්නේ ආර්ට් හවුස් ජෝන් රැකේ ෆිල්ම් කියලා කිව්වොත් ඔව් එහෙමත් කියන්න පුළුවන් එහෙම නැත්නම් ගොඩක් ෆිල්ම් සමහර නැත්නම් මැද මාවත පුළුවන් දැන් සූස්ටි වගේ ෆිල්ම් එකක් නයිට් රයිඩ් වගේ ටිකයි වගේ තමයි නමුත් අනිත් ෆිල්ම්ස් ගොඩක් ආර්ට් හවුස් ෆිල්ම් වලට ගොඩක් කියන්නේ දැනෙන්නේ ආර්ට් හවුස් ෆිල්ම්ස් එහෙම නැත්නම් එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ ඕන එකක් ඔයාට කියලා බලන්න කියලා බලන්න මට මේ වෙලාවේ මම කිව්වෝ අලුතෙන්ම නිර්මාණයට දායකත්වය එන පුද්ගලෙක් විදිහට චිත්‍රපටකරුවෙක් කියලා කිව්වෝ මේ වෙලාවේ රටේ තියෙන දේශපාලනීය ආගමික මේ හැම වාතාවරණයක්ම අපි සලකා බැලුවොත් මේ වෙලාවේ හිට් එකක් වෙන්න පුළුවන් මාතෘකාව මොකද චිත්‍රපටයක අපි පහුගිය රජයෙන් කාලේ ආපු චිත්‍රපට බැලුවොත් ඒවා තක්දල රිලීස් වෙනවා එම කිසිම ප්‍රශ්නයක් නැහැ මම කාලයක් ගත වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. නමුත් දැන් අපි මේ රජය පත් කරගත්තේම විශේෂයෙන් 2015 දී යම් කිසි පොරොන්දු ගණනාවක් දුන්නා ප්‍රකාශන අයිතිය පුද්ගල නිදහස සම්බන්ධයෙන්. නමුත් දැන් ඒක සිදු වෙලා තියෙන ආපස්සට ගමනක් වෙලා තියෙනවා. යම් කිසි විදිහකට තිබ්බට වඩා යන්තම් හිත තත්ත්වයක් නැහැ කියලා කියන්නත් බැරි ලකුත් තියෙනවා සිනමාව ඇතුලේ. උදාහරණයකට අඩුම ගානේ කොල්ල දෙන්නෙක් තුනෙක් ගැන ෆිල්ම්ස් එළියට ගියා පොඩි පොඩි කතිකාවක් ටිකක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම ඒවා එහෙම මතුවෙන්න දීලා නැහැ කිසිම දෙයක් මතුවෙන්න දීලා නැහැ මේගොල්ලන්ටත් මම හිතන්නේ තේරෙන්නේ නැතුව ඇති නේද තේරෙන කවුරුත් උතන්ට යවන්න බැරිද අපිට තේරෙනවා කියලා යවන්න ඔක්කොටම තේරෙන්නේ නැහැ නේද අපි ගොඩක් කියලා අපි දකින්න එතන ඉන්නේ චිත්‍රපටයේ කරන්නේ යදිච්ච අවුරුදු 20 මේ ශේෂ්ත්‍රයට අදින්ච මොකද මම දැන් කල්පනා කරගෙන ඉන්නවා දැන් මම කල්පනා කරගෙන ඉන්නවා දැන් මේ වෙලාවේ සලිප්පියන් සමත්යෙන් ඉන්නේ වැඩක් කරන්න පුළුවන් තරුණ නායකයෙක් ගම්මුදාව එක නාව ජව සම්පන්න නායකයෙක් පිටුල ජනාධිපති කෙනෙක් දක්වා යන්න පුළුවන් නායකයෙක් නම් අපි නෙමෙයි කියන්නේ ජනතාව මේක බලන්න බහුතරයක් මම දැන් 100ක බලනකොට කොහොමද කියනවා එතකොට ඉතින් යාට මේ ෆිල්ම් වල තියෙන තරුණයන්ගේ ශක්තිය කොට දාගන්න බැරුව යාට පුළුවන් නේද මම හිතේ යාගෙන පොඩි බලාපොරොත්තුත් තියන්න පුළුවන් කියලා මම හිතනවා මොකද යාට වැඩ වෙන්න නැන්නේ වැඩවලු ඉවල් හරි ප්‍රශ්නයක් නෑ ඒක ඉතාම හොඳයි හොඳයි මිනිස්සුට ගන්න හොඳයි මගේ චිත්තපටි වැඩකුත් නෑ මිනිස්සුට ඉන්නයි ඕනේ චිත්තපටි මියම් මේ සාහිත්‍ය කලින් පොඩි වහලයක් වැටෙන්න ඕනේ ඇත්තටම කන්න බොන්න ඒ ටික තියෙන්න ඕනේ ඒවා මේක නැති වෙලා යනවා නම් අතන මේව නොකරම අතරව දාන්න පුළුවන් හැබැයි මේ සිනමා වෙලින් තියෙනවා MP වල කොට හිලා නිතරම මම දකින්න හින්දා මට රූපෙන් පේන්නේ නැහැ කාට ඇහෙන හින්දා මම හිතනවා යම් කිසි ක්‍රමවේදයක් හදයි කියලා තරුණයන් බලාපොරොත්තු වෙනවා ඔව් දැන් තරුණේ ශ්‍රී ලාංකික තරුණයාගේ නූතන චින්තන නූතන අදහස් අපිට බලා ගන්න තියෙන එක මේක නිතින් ඔය මොකෙන්ද බලන්නේ මුන්න බලන්නේ අඳුමින් බලන්නේ කෘති වලින් බලන්නේ අපේ නිර්මාණය චිත්‍රපට වලටම ලඟු වෙන්නේ නැතුව සමස්ත වශයෙන් බැලුවොත් එහෙම අපේ ගුණාත්මක භාවයේ නිර්මාත්මක භාවයෙන් බැලුවොත් අපි වාණිජ පැත්ත බැලුවොත් කොයි තැනකද තියෙන සමස්ත නිර්මාණකරණයම ලංකාව කියන රටේ වාණිජ පැත්තෙන් බැලුවොත් ඔව් වාණිජමය පැත්තෙන් බලන්න බැරි හේතුවක් තියෙනවා ඇත්තම ලංකාවේ ඔඩියන්ස් එක පොඩි එතකොට ඒ ප්‍රේක්ෂකයාට අපි අවසානයේ කොහොමද මේක ගණිතය යනවනේ ටිකට් එකේ ගාන ගිය ගාන ඔක බදලා මේක කරලා ඔක්කොම කරලා බෙදලා අරගානේ මේ ගාන ඕගොල්ලෝ හෝල් එක දුවන්න ඕන අනිවාර්යයෙන්ම එතකොට ඔය ලාබලා පස්සේ අපිට තාම මේ අපි අර ඉන්ඩස්ට්‍රිය හැදෙනකල් අපිට තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකල් අපිට මැදමාවතී සිනමාවක සහ ඔය මේ අවුදන් ඔය රජ කතා හරි මොන හරි එනක් ඒවා තියෙන්නේ. මේ ඉනේවය තමයි ටිකක් දුර දුවන්න වෙන්නේ. ඒ හින්දා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න නෙවතු යම් දේවල් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද නිකන් සමහර මේ කෙනෙක් රජ කතා කරන අයත් අතරම බිලි පූජා කරනවා වගේ බෙල්ල තියෙන සමහර අපි අමාරු වෙනවා. බජට් ලීසි නෑ අතන ඔය කියනවා නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් විනාඩි 5ක් ගමු අපි කෘතියේ ප්‍රතික්ෂේප කරන්නේ තව හොඳට කරන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. නමුත්
හැබැයි ඉතින් ඔය මට්ටමින් හරි දුවා ගන්න වෙනවා. හැබැයි මේක ක්‍රමවේදයක් වුණා. ක්‍රමවේද ආටිස්ට්ලාට ආටිස්ට්ලා ගිහිල්ලා ඉවරලා මේ 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 රජයේ ගෙවල් හරි මොනවා හරි හෝල් හරි මුත් හරි இல்ல නෑ. ඒගොල්ලෝ ආට් කරනවා. නමුත් මේ මැද්ද මේක යවන්න පුළුවන් ක්‍රමවේදයක් රජයක් විසින් හැදුවොත් රජයට මේක ලාභයි. ඒ ලාභයි කියලා කියන්නේ දැනට තියෙන ක්‍රමයේ අවුල්. දැනට ලාභ නැහැ. ඒක ලාභ නැහැ තමයි. තරුණ නිර්මාණකරුවෙක් විදිහට කොහොමද ඔබගේ දායකත්වය දෙන ඔය ක්‍රමය වෙනස් කරන්නේ? තුරුමන් කිව්වොත් මගේ දායකත්වයක් නැහැ. මම පාඩුවේ ඉන්න කවුරු හරි ඉන්න ඇහුවම මම කියලා දානවා මට ඉතින් ටික. ඉන්න නැත්නම් මට කොටියක් ගන්න කිව්වොත් කියලා මට සෙට් නම් මේ නිර්මාණයේ දායකත්වය තුරුමන් විතරයි. හරි. ඔයාගේ රංගන කලාවට ප්‍රවේශනකට ඔයා මොනවාරි හැදෑරීමක් කරනවද? නැත්නම් දෛනික අභ්‍යාසයක් මොනවාරි කරනවද? උදාහරණයක් කියන්නේ මම නලියක දවසේ කරන මේ සියලු දේවල් අද දිනේ කොහොමද සම්පූර්ණ අධ්‍යක්ෂින් ප්‍රතිචාර දවසේ නම් ඉතිලා දැල්ලෙන දවසේ නම් මේ දක්වාම සහ වයිස් වෙන කම දින අධ්‍යක්ෂින් කොහොමද ඒ අතරම මම අපි ඒ කාලේ නම් ප්‍රේම කුමාර ගෞරවණීය අධ්‍යක්ෂ නාටක කෝස් එක ලැබිලා තිනවා මේ වර්ක්ෂොප් බඩක් ලැබිලා තිනවා හැමලම මම හිතන්නේ අභ්‍යාසයෙන්ද ඔව් අපි හැබැයි කෘතියක් ආපු ගමන් ඒකත් එක්ක සෑහෙන කතා බහ කරලා ලක් වෙනවා සහ අධ්‍යක්ෂවරයෙක් එක්ක මම සෑහෙන කාලයක් ගත කරනවා මේ ගත කරන හැටි තමයි අපි මේ ජනප්‍රියත්වයයි පෞද්ගලිකත්වයයි කොයිදින් දේවා බැලන්ස් කරන්නේ? දැන් ජනප්‍රියත්වය කියලා කියන්නේ ඇත්තටම මම කරගන්න දෙයක් නෙමෙයි. උදාහරණයක් අපි වැඩක් කරලා ඉවර වෙලා ඒක මේ අපි බලන්නේ හොඳටම ගෙයිගෙන. මොකද මේක මම කපාලා ඉවරුණා කරන්නේ මේක එඩිට් වෙලා මියුසික් කරලා ටෙම්ප් එකක් තියනවා දැනට මේක යනකල් චුවර් නැහැ. යනකල් අපිත් ඇත්තටම ගෙයිගෙන බලන්න. අපුන් දෙක පන්නේ බල්ල ඉවරුනේ. හැබැයි ඊට පස්සේ මේක මේ හොඳයි නම් ජනප්‍රිය වෙන්නේ. තොර ජනප්‍රියත්ව කියලා කියන්නේ ඇත්තටම මම ඇතුළේ තියෙන ගමන් මේක එළිය තියෙන සාධකයක් කියන්නේ ප්‍රේක්ෂකයා ගාව තියෙනවා ප්‍රේක්ෂකයා මට තීරණය කරන්න උදේ මගේ ජනප්‍රියත්වය ප්‍රේක්ෂකයා තීරණය කරනවා එතකොට මේ ප්‍රේක්ෂකයා ඇත්තටම අපි වෙන ආදරයක් ඉන්නවා නේද දැන් අපි වැඩේ කරලා ඉවරලා එළියට බහැලනකොට අපිට පාරතොරේදී කඩේදී ප්‍රේක්ෂකව හම්බෙලා කතා කරනකොට ඇත්තටම අපිට පට්ට ආතල් ලැබෙනවා ඒක ඇත්තටම වෙන ආදරයක් ඇත්තටම මේ සමහර කට් තියෙන අපි ගොඩක් ජනප්‍රිය අයට පාර බහැල යන බැරි කක්කත් තියෙනවා ඒක සමහරකට ඒගොල්ලෝ ඔළුව ඉදමෝගෙන තියෙනවා ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ එතකොට මනස කියලා කතා කරපු ඒගොල්ලෝ ඒගොල්ලම ගණන් ගන්න නැති. ඒ වගේ දත්ත තියෙනවා. එතකොට ඒ හා සම්බන්ධ බැලුවොත් එම ඔවා කොයිතරම් දේක බැලන්ස් කරගන්නද? නෑ දැන් මම දන්නේම ජනප්‍රියත් කියන්නේ මම කරගත දෙයක් නෙමෙයි. මම නිර්මාණය වෙලා තියෙනවා ඒක ජනප්‍රිය වෙලා තියෙනවා. එතකොට ඒ ජනප්‍රියත් එළියගෙනකොට මම ඒක හරිය කැමති මම ඒක ලැබෙයි කියලා. මොකද මම මේ තව වැඩක් කරනකොට මට දැන් අමුතු සුන්දර වැඩක් කරලා තාතල් දෙයක් තියෙනවා කියලා මේක. ඒකෙන් ප්‍රේක්ෂකත් එක්ක අපි ලෙවල් එක ගම් දිනුවක් කතා කරනවා. ඒ හින්දා නිර්මාණකරුවෙකුට ප්‍රේක්ෂකයා හෝ ජනප්‍රියත්වය අපිට ප්‍රේක්ෂකයාගේ ආදරය කියන්නේ අතිශයින් වැදගත් දෙයක්. අතට මේක ඇද්දෙවි නැත් තර තැනකට. ඒක නිකන් අර මේ කෙල්ලගේ ගොල්ලෙක්ගේ දාලෙන් පෙර ලහු එකක් ගන්නට කොට නැගෙනවා මේ ප්‍රේමයේ ඉතිරි මුකත්තු වෙන තැනක ඒ තරම් ධර්ම ආට් එක තියෙන විදිහ නෝ. ආමන්ත්‍රණය කරන්නේ ඒක ASCII ආටිකල් ලස්සන දෙයක් කියන්නේ ඉතින් මොකද? හරි එහෙනම් අවසන් වශයෙන් අපිට කියන්න ඕවා කිව්වා වගේ එන ළඟදි මෙන්න තියෙන නිර්මාණය තමයි සිවිස්ටික්. ඉංග්‍රීසියක් දෙන්න පුළුවන්ද කවද වගේ මේක අපිට බලන්න පුළුවන් වේවිද කියලා? පොඩ්ඩක් දෙන්න මම දන්නවා ඔක ගැන බලාගෙන ඉන්නේ. අතන මේ සැප්තැම්බර් මාසේ වගේ. එහෙමත් කියලා කියනවා. නමුත් තාම හරියටම මම දන්නේ නැහැ. පූජිතිරිය ඔබ දකින්න පුළුවන් නිර්මාණයක් ළඟදී එන තියෙනවද? අඩුව කියලා කියන්නේ මේ සුපුරුදු රටක් නෑ. මෑතක මේක ඒක දසම්පත් වෙන මම මඩුව ගොඩක් ආටිසියක්. ඒක මම කරන නිර්මාණ අපේ කියලා. සුස්ති අතර බලන්න ඕන නිර්මාණ. මොකද බලන්නේ හැම එකකින්ම යාගේ ඔළුව ඇතුලේ පුළු සංචාරයක් යනවා. මට ඒක කියන්න පුළුවන් අනිවාර්යයෙන්. එහෙනම් කලන බොහොම ස්තුතියි අද අපිත් එක්ක chat එකට සෙට් වුණාට. ඔයාගේ සුස්ති ෆිල්ම් එකත් එක්ක අපි ළඟ දවස්කම ආයි chat එකට සෙට් වෙමු. Yeah.